බවන් බෙක්වන්නේ ස්වාදන රූ පවාහනේ රාත්්‍රී නොව යිතිය ප්‍රධාන කොටිකාක්ශයමකයි ප්‍රමයෙන් ක්‍රවෘති සි රස්ථල ස්වාධීන රූපවාහිනිය ගැන අසත්‍ය ප්‍රචාර වලටබීCRර් පරීක්ෂණයෙන් පිළිතුරු රඩික්ස් ඔොකුර තවත් ඉහලයක්්දී තුන් තහස්තුන්සිය අනු පහක් පූර්ණසුවෙන් ගෙදරයයි. දහ නවය සුළු පිරිස්සටගේ සිත් සටන් සතුටු කළ එකක් වෙල්ලන් විලට නායක හිමිකෙන් ප්‍රකාශයක්. ආණ්ඩුුවේ මිලට ගොවයාගෙන් නොකුල වූුණු ගැනීම සතුස අරබයි. දේශය ප්‍රවෘති. මිනිවන් ගොඩ ඇඟලුම් කම්හල් කොරුණාපකුරෙන් අනර්ධනේදී තවත් ආසාධතයන් එකසිය පහළුස්තනකූ වාර්තා වනා. අනුව එම පපකරෙන්ට බාර්තාාවූ ආසාධතයෑන සංකයාව නිදහස ඉක්මවාගයාා. මේ අතර ේෂනිසිට පිනි ොදෑට ලක් සිටිපුද්ගලන් හිදනකුද, කොරුණා ෛරසේ ආසාධනේව ඇති බව තහුරුව තිබෙනවා. අනුව මෙරටින් වාර්තාාව ඇති කොරෝනා ආසදතැන් සංකයාව පන්දහස් හසි හත්තෑ පහක් බවයි සෞඛ අමාත්‍යශය පවසන්නේ. ඒ අතුරින් ආසධතයන් තුන් හතුන්සිනු පස්තෙක පූරන සවල රහල්ලින් පිට ගස්ති මනවා තවදරටත් රහල්ගත පති ර දහ හ හක් යිද ශන ට ද පන ප නක ප ු ල ප ක් හ වද ර තුර දෙක නිර දහ ට ීමට ටතු රහ අධ්‍යක්ෂ වද ප්‍රා ේරවත් මහ ප්‍රකාශ කල. හ වාසිකව ල මින් ටි කාන්තාවකටදු කළ CR පරක්ෂණ බලදී කොෝ වරසය ආසදනව ඇති බවට තවරුවී ත් සමඟගයි. අප රෝහලට දොළොස්වැනිදා රෝගී කාන්තාවක් තුළත්කරා ඇය හාක් පේලිය තත්ත්වයෙන් හිටිය. ඇයට අපි ප්‍රතිකාරතරා බ්‍රහස්පතින්දා රෝග තත්වේ උත්සන්න වූ උනිසා අපි දැඩිසත්කාරයකගේත් තුළත්කරා විසිියර් පීක්ෂණය කරා. එතකොට ඒට පොස්්ටි වෙච්ච නිසා අපි රෝහලේ කාර්ය මණ්ඩලයෙන් වෛ්‍යවරුන් දොළහක් පමණ සෙසුකාරය ම්ඩලයෙන් ටිස්් එකක් පමණ අපි නීරෝදායනැවෙත යොම් කරලාති. යාතර මේමනිිට හුුව ගන්න මිනිස්සිටන සියලුම කොරෝනා ආසතයන් බැන්ඩික් ොට කොමන ආකාරකින් හෝ සම්බඳුවන් බවයි යදහමුදා පතිර තිනජෙනරල් ශවදුු සිිල් මහතා ප්‍රකාශ් කරන්නේ. ලංකාව තුළ ස්වාගත් සියලුම කොවි ාසාධතියන් මනිුවන් ගොඩ ඇඟලුන් කර්මාත ශාලාවට හා සම්බඳුණු ආසාධතියන් පමණයි කිසිුවකුත් සමාජය වෙනත් ස්ථානකින් कोई ඩාසාතිතියන් ස්වාගේෙන නැෑ අද දිනේ හමුණු कोොई ඩාසාතියන් बहुतතරයක් ක්ස්ථානයකින් පමණක් හමල තිබෙන්නේ මේ कोවිට පාලන කර ගැනීමට අප උත්සාහ කරනවා රටේ ජලතාවගේින් සෑමවස්ථාග ඉල්ලා සිටන්නේ ඔබ කොවි දසාදිතික නොවී සිටීමට ඔබ වගබලාගන්න ඔබගේ පවුලෑඇවලුන් ඔබගේ ගමය අඇවලුන් කොවි ාසාධතිය නොව තබාගැනීමට ඔබ විතින් ලබාදිය හැකි ජාතික යුතුකමක් හැති ඔබ හෙෂ්ට කරන්න ගෙනෙ එකයි. රිිචවේ ආර්යා ලාමාරෝහලේ රෝගී සත්කාරක සේවා මෙමනට පත්වාගනය අතර එස් හා නතාවගේ සහයෝකයද අත්්‍ය අවශ වයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි විජසුරිය මහතා ප්‍රකාශ කරන්නේ. අපි දිනපතාම බායිරෝගයන්සය ඇද සායන ඒවගේම නේවාසිය පතිකාර මේ සියල්ලක්ම ලබදීම සහ කැපවලාත් සිටනා. ඒවගේ රෝගීන්ගේ අවශෂ පරීක්ෂණ සල්ලකරම මෙ සයල්ලක්ම සිතුකිීම සඳහ අපිැපවෙලත් සිටනා. පගේ මේ රෝගී සත්කර සේවන් පත්තාගෙන යාමේදී රටේ ජනතාවත් අපිට අශ්‍ය සහය ලබා දෙෙන්න්නඩඕන. රෝහල්ට පැමිණීමේදී තමන්ගේ කොඩා දරුවා සමඟ දෙතුන්දින පැමිණෙන් නිපා. ඒවගේම රෝගීම් බැලීමට පැමිණීමේදී දින්නකට එකවරක් පමණ පැමිණෙන්ඩ අපි සීමකා තියෙනවා රෝගෙක් බලන් පුලන් වආරගාන එවගේම රෝගෙක් බලන්න ආවට පස්සේ පරැඳී සිටීමේ කාලයක්ත් අපි සීම කල තියනවා. මේ අතර ඒදිනයේදී සංචන කට තුතහනම් කරති වූ රමුක්කන ෞඛ්‍යවෛද නිධාහරිකාරයාලට අයත් ගම්මාන හය මෙමනවිට සාමානතත්වයට පත්කරතිබෙනවා. ද නවන ව්‍යවස්ථා සංශෝතනය මෙ රට සීමමිත පිරිසගේ සිත් සතුටුකරවූ. ට විශාල හානයක් ගැ දුන සංශෝධයක් බව ෙල්ලංවිල රාජමහා විහාරාධීපති, පූච, බෙල්ලංවෙල දම්රාතනස්වාමෙන්න් වහන්සේ පවසනවා. දානමවන ව්‍යවස්ථාව මේ රටට විශාල හානියක් කරපු. තීමිත පිරිසගේ සිත් සතුරු කරවන ව්‍යවස්ථාවක් කියෙනෙක පැහැදිලවෙන. ඉති මේ. අපේ ජනතාව තේරුම් අරගෙන ඒ අනුවගිය ධනමනි ව්‍යවස්ථාව ගෙනාපු ඒ අනුව වැඩකරපු අයව අන්ත පරාජයගට පත් කරා. එද එහෙම තිබියදී අලුත්ව්‍යවස්ථාවක් ගෙනේනකං කාලය ගතකිරීම මහිතනා ලොකු වරදක්. අපි ඉතායික්මනි මේ රට හරිමගට යොමුකරගෙන පසුගිය කාලේ සිදුුවච්ච වැරදිී. හදාගෙන රටේ ආර්ථිකය ආරක්ෂාව තහෞුරුකරගෙන ඉස්සරහට ගවන් කරන්ට ඕනේ. ගමන්කිරීමට නම් ඉතාම කඩිනමින් අදාළ අවශ්‍ය පියවර ගැනීමට ජනාජිපදිතුමාට ශක්තියක් අපි ලබාදෙන්ට ඕන. මම කල්ප නකරන්නේ මේ විසිවන සංසෝධනයෙන් අන්න ඒ ශක්තිය එතුමාට ලබාදීමට තමයි කටයුතු කෙන යන්නේ. ්‍ර ලංකා ේනමය ැ ගැනමින් මෙරට ඇතිේසන හා විදෙස් වෙරඳ පොළ තුළ ඉතා එහල ඉල්ලුමක් ඇතිකිරීමට අවශ්‍ය වැඩපිළිබල ක්‍රියාවටය නන්වන බව රජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවාා. තලවා කලේ තේ පරේෂණ ආයතනයේ වර්තමාන තත්ත්වේ රජ්‍ය අමාත්‍ය කනක හරත් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණනා. එහි කටයුතු වඩා කාරක්ෂම පත්වාගනයාමට අශ්‍ය ක්‍රාමාටග ගන්නාලෙ සයි රජ්‍ය අමාත්‍යවරයා මිහි නිධහරින්ට උපදෙස් ලබදදුන්නේ. රජයක් හැටියට අපේ අවශ්‍යතාවේ තමයි නිෂ්පාදනය වැඩිකර ගැනීම ඒ වගේම සිලෝන්ටී කියනන්නේ සන්නාමය අපි ආරක්‍ෂා කරන ආකාරයට ඒ ප්‍රමිතිය ආරක්ෂාකර ගැනීම සහ අවසානයේ අපේ ආදායම වැඩිකරගැනීම තමයි බලාපොත් වෙන්නේ දෙනිසා අපේ බලාපොත්තුව ඉදිරි වර්ෂ පහකසාන වෙනකොට නේ නිෂ්ානය කරන මලියන තුන්සියකට ආසන්න ප්‍රමාණය වැඩි කරලා අඩුම තරමේ නිෂ්පාදනය තුන්සිය හතලිය තුන්සිය පණහ දක්වා වැඩිකිරීම තමයි අපේ අමාත්‍යංශයක් ැටියට අරමුණ වෙලාතියන්නේ සි සිවිට අසත්‍ය සමාජ කත නොකරන වගකියුතු මාධ්‍ය නාලිකාක් ලෙස අප ජනතාවට ඇත්ත පමණක්ම ප්‍රකාශ කරන බව සෑමවිටකම සපත කරන්නෙමු. ස්වාධින රෝපවාහිනේ ගැන අනයක්‍රවිද අසත්‍ය ප්‍රකාශි කළ අයට මේ මොහොදේද නිස්සි පිළිතුරු ලැබීති වෙනවා. ස්වාධීනය රෝපවාහිනී මාධ්‍යවේදයකු, කොරෝුණ ආසධික බවට පත්වඇ බවත්? මේ හෙතුවන් මාධ්‍ය ජාලය වසාදමීමේ තත්වයකට ක්වතිබෙන බවටත් ඇටම් නාලිකාවලත් සමාජ මාධ්‍යතුළත් අසත්්‍ය පුවත් දිගින් දිගටම ප්‍රචාරය වුණා. එස්සියාල දෙස අප උපේක්ෂාවෙන් බලාසිට සත්‍යවාදී නිිශ්චිත පිළිතුරු ලබාදන බවට ජනතාවට සපත වුණා. සෞඛ්‍ය අංශ්‍ර කල සියලු පරීක්ෂණබල නිශ්චිත ප්‍රතිපාල දැන් ලැබීතිබෙනවා. අප මාධ්‍යවේදියා කිසිදු ආකාරෙකින්වාත් කොරෝුණනා ආසාර්ධයකු නොන බව සියලුම සෞඛ්‍ය පරක්ෂණවලින් සනාත වූ බව සෞඛ්‍යංශ අපවෙත නිල වශයෙන්ම දැනම් දුන්නා. සැමවිටම ජන මෙහෙවරට කැපවසිටින සෞඛ්‍ය අංශවල අපිරිමිත කැපවීමේ ප්‍රතිපාලය දැන් ලැබී තිබෙනවා. ජනතාවට රටට වගකගෙන මාධ්‍යයක් ලෙස අප අපගේ කාර මණ්ඩලය PCR. පරීක්ෂණවලට යොම කළේ කාර් මණඩලේත් ආයතනේත්. රටේත් යහපත උදසාමයි. නිරන්තරයෙන් ජනතාවස් සමඟ ගැවසන මාධ්‍යවේදී වන අප ඒ පරිස්සම ඒ අයුරින්ම වගකීමෙන් එටු කරන්නට බැඳී ඉන්නෙමු. අපේ මාධ්‍ය සගේක් CRCR පරීක්ෂණයට මහනදුන් බවත් මුල් අවස්ථාවදී ඇතිවූ තත්ත්වයාත් කිසිම විටකදීවාත් රටටත් ජනතාවටත් අප සැඟවූයේ නැහැ. ඇත්ත ඇති සැටියෙන්ම අප රොටට හෙලි කලා කුමන බලවේග පැමිණියාද නාලිකාවට අංශු මාත්‍රයකින් හෝන් නිහඬවීමටද අප. ඉඩක් තැබවේද නැහැ. අප එය නිසි ලෙසම ඉටු කළමු. ස්වාධන රූපවාහිනී සමස්ත මාධ්‍යවේදින්ම තමාට වඩා තම මාධ්‍ය වගකීම නොපිරි හෙලාම ඉටු කලා. සොයන් නිරෝධහන්නයට ලක්වමින් සෞඛ්‍ය නීතිවලට මුල්තැන දෙමින් අප මාධ්‍යව වගකීමද ඒ අයුරින්ම ඉටු කලා සැමවිටම සැමදා ජනතාවාදී මාධ්‍ය මේවරක යෙදන ස්වාධීන රූපවාහිනිය ජන විශ්වාසය අංචු මාත්‍රයකින් හෝ පාත හෙලන්නේ නැත. අපි අපේ මහගෙදර අපගේ ජීවිතය සේම සුරකිින්නෙමු. බිසුුණු යුද්ධය නිමවනතෙක්ම යුදබිමේ සිටම සත්‍යම පමණක් නොබියව වාර්තා කල අප යුධ ජෑග්‍රහණයේ අවසානය සෑම නාලිකාවකටම කලින් ජනතාවට දැනුම් දුන්නා. අපේ මාධ්‍යවේදන් වැඩි වරුසා මැද මරණය පෙනිපෙනි! යුද පුවත් වාර්තා කළේ වෙනින් කෞුරුත් වෙනුවෙන්වත් නොව. වාීන රූපවාහිනිය සමග රොන්ත බැඳ සිටින සුව හසක් පේක්ෂික ජනතාවබෙනුවෙන් යුතුකම වගකීමෙන් යුතුව ඉටුකිරීමටයි. රටට විපතක් වූවිට විපත වාර්තාකරනවා පමණක් නොව විපතට පත් ජනතාවෙනෙන්ද, ස්වාදීන රූපවාහිනිී මාධ්‍ය ජාලයේ සමස්ත කාරිමණ්ඩලේම ඇප කැපවන්නේ අපේ ජනතාවාදී මාධ්‍යකරණය නිසාමයි. කොරුණ වෙසනය ලොවෙන් රටට ආ මොහොතේ සිටම අපි ජනතාවට ඇත්ත පමණක්ම ලබා දුන්නෙමු. අහුලාකත් ප්‍රවෘති නොව සනාත කරගත් නිවැරදිම පුවත්. අපි ජනතාවට සැමදා සැමවිටම ලබා දෙන්නෙමු. කොරෝනාව රෝගයක් බව නොදන්නා සමහරෙකුට මෙ කාට කාටත් වැලඳිය හැකි වෛරසයක් බව අප පුන පුනාම කියාසිටින්නේ. කොරෝණා ආස්ථධතයකු දුට ට සමාජ විරෝධියෙක් ලෙස හංවඩු ගසන සමහර නාලිකාවන්ටසා. සමාජ මාධ්‍යන්ටද ඇස් ඇරන්නටය. න රපවාහහිණියේ මධ්‍යවේදී අප කළමනාකාරිත්වය සෑම විටම සුරකිෙන නිසාම. නිසි සෞඛ්‍ය ඔපදෙස් අනුවම ක්‍රියාකිරීම අපේ කාරි මණ්ඩලේ සෞඛ්‍යාත් ආයතනයේ සෞඛ්‍යත්, ඒ හරහා රුවටේ සෞඛ්‍යාත් අපගේෙන් සුරක්ෂිත බව අපි දැන් ඔප්පු කොට හමාරය. අවසානයේ පැහැදිලිවම කිවයුත්තක් ඇත. අප සහෝදර මාධ්‍ය ආයතනයකට මෙවන් තත්වයකට මුණ දෙන්නට සිදුවත්. අපි. අපේ සහෝදර මාධ්‍ය සකයන් වෙනුවෙන් කොන් දේසි විරහිතවම පෙනී සිටින බවත් සහෝදරත්වයෙන් යුතුව මතක් කිරීමට කැමැත්තෙමු. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම ගන්නේ නම්, මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කරන බවට තමන් කිසිදුූ අවස්ථාවක හිටපු පොලිසිපති පූජිත් ්‍යැසන්දර මහතාට ප්‍රකාශ කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රපාල සිරසේෙන මතා පවසනවා. පස්ක පහරය සහන්ධය මශනය කරන ජනාධප්‍රතිකම චිින් ස භාවේ අද සිවනදිනටත් සාක්ෂි ලාදමිනයි ඒම හතා මේ බව ප්‍රකාශ කළේ.. යපාලන රජයේ පැවති අ්‍යන්තර අර්ුද හේතුවෙන් වතුළ ගොඩන ගීති වූ අස්ථාවරත්වය, පස්කු ප්‍රහරයට බලපැබැවට ඇතමන් චෝදන එල්ල කළද තන් ඒකිසිතෙත්තිරි නොගන්න බව හිටපු ජනාතිපතිවරයා ක්ෂලාදීම ආරම්භ කරවින් කිය සිටයා. මැල බදු පිළිම වලට පහරීම මනත පිල්ලව පුපරාත්‍ර ස්වාකිනිීම සහ. සහරන්න ැත්තෙකු ජහත් මතවාදය ක්‍රාත්මක කරන බවට බුද්‍යංශ වාර්තා කරතියදී. දෙදහස් දහනමේ අප්‍රේල් දසය වන දින බ විදිස්කවේදේ වැඩපන ආක්ෂක මාත්‍යවරය කුපත් නොකරීම වරතත් නොවදැ. ස්වාමනීමම විදකතන අස්ථාවනට ඕයි දිය ල තිබත් පටතු ්‍රස්වද කාකාර මක් දේ කියල කවරත් අනතුරන්ගල ම නහ. අුදු තියක යුද්ධ අසන් සමේ නන්දි කරල් සන සිද් වෙදදි වැඩබලන ආක්ෂක මාතව හිටිය ම. ඒ ්‍රවිි හදාවහෝ ද්‍යංශ, ප්‍රාකරට ගහන්න ඕනද නැදකනක මග නහ. ඒයියට ආවනික වගේම්සා යුතුකම් තිබා ඒ ඒය ඉෂ්ට කලා දහස් පහලේ ඉදන්නම ම අතව දග තුු ක්‍රාගන ප තිබ ඉතින් වග ව ක්‍රාමර ම ද එම තුව පොි හම නෙ වාම ොර ෙල ලැ ෙ රක් පොලි න හ ොර ම ලැබන න . දදු ද ම ක්ෂක නම් නවා. ේ විස නි පස්ු ප්‍රහර ට පස ට න ස සිං මහ ක්ෂක මඩ ැසීම ැද වල තිෙනවා නමුම ැීම ප කියලා ඔබ ක්ෂක ලකම් වරයට හ ල හර පස් තිනව කියලා ොම හමේ ක්ෂ පත් තිනවා. ඇහ අන්න ප වේ ැ ම ම දතු න්න ම කිවේ එක තු වැඩ කරන්න කිය නීති හා සාමයෂය ඔබාතර ගත්තට පස්සේ සහරන් යටගෙහින් නාමල්කුමාර උටාව කියලා මම යෝචනා කලත් ඔබේ පිළිගන්නවත. කොහත්ම නෑස්වාමී, මොකද නාමල්කුමාර කියලා කෙනෙ ගෙන ජාතික ආක්ෂකවන්සිරදි කතාරලා නැහ ඒවට පොිපති ප ජ ජන්සුන්ර මහතයයි යක සිද්ි වචිර නරක හතයි දක් ාව හමවෙන්නවා හැබැයි ම නාමල්කමාර කියෙනෙ ගෙන දන්නෙත්නහැ දකලත්නහ කතාරලත්නහ. පාස්ක ප්‍රහරය පස්ස ටපු පොලිස්පතිතුමාට කිවද. ප්‍රහරය වගකීම බාරගණන්න වන විිත් මල් ගොඩ කමට වාර්තාව වෙනස් කර න්නම් කියලා. ඒ කතාව සම්පර්න මතයක් වාම කමට හත රගත් ම ෙ ප්‍රහ ස ම සිංගපපු වන්න කො එකක ජන පති ෙ ද ම ේ මක් කල හිටපු ජනාද පත්තුමනි ඔබ විදස්කව සිටියද මරට පුවත්පත් කියීම සිදුරනවාද. ඒ ප ත් අ දහන කර නැහ නැම හ ම වේ ප්‍රේල් දසේ න තුු ප දෙ පොරෝල රලර පහුුවීම ගන ඔබතුම පත්තයකින් හරි කියවල දනුව තු ද කෙක දැනගන්න. ත ද ශ ොට හරයක ක්ෂ ද ක්ෂ ද ආරම රම ඔහස හන් කලේ. දහස් දහනාවේ මාර්තු මාස වෙනකොට සහරන් හශීම් සහ නවර මවලී අතර තවයිත් ජමත් සදධන නාකක්ත් සහ ගැටමක් ආරම් වෙල තිබ. අතන ගට ගත්ත සහරන්ගේ කන්ඩාමේ සාමාජකවින් තමයි පටම ොරතුර ලැබන කහොමනත් සාහරනු නොකරු අතරති වන ගැටම නිදාාරනය කරන්න දහස් හ නවේ මාර්තතු විසි හත් වනද කොච්චිට බෝමෙ හපු අල්හද හමටත් සහ දේවල ොම පහරකකා වෙච්ච ම ොහොමත් මදයක්ත්වෙල කටතු කර තියෙනවා. පානුදරේ පිටි සහරන්ගේ ආර්ක්ෂක නිවස තමයි මගෙන සාචරලදයන්නේ. ොද සාකචවේද කතා වෙලා තියෙන්නේ. මොවන්ගේ තියෙනවා ශුරාකවන්සින කෙල එකක්. ඒක සසාජකයන් දහතුන් දෙනක්කින්නවා. මේකද මිලාන් සහන් ගෙන වැදි දහ නවයක් ඉරිපත් කරලා තියෙනවා සාහරන් නායකත්වයෙන් ඉවත්රලා නොව්ර් මවුලපට නායකත්්‍ය ලබ දෙදන්න කිය හෝ ඒහිද යෝජනාරලා තියෙන. ආක්ෂකංශපවා දන්න නැති මූන් සතුවතිබූ දේපොල බෙදාගන්නත් එතැන තිරණ කරලා තියෙනවා. එගේ නවසිලන්ත මුස්ිම් පල්ලියට එල්ූ ප්‍රහර සහ සිරියාව එල්ලවු ප්‍රහරවලට ප්‍රති ප්‍රහර එල්ල කලයුතු බවට සහ මද ෝජන කරලා යෙනවා විදේශකයන් වැඩපුරම ඉන්න හටල් කැසිනෝ සහ පල්දිිවෙලට මේ ප්‍රහර එල්ල කරන්න ඕන කියලා තමයි සහරන් හහිද කියලා තියෙන්නේ. මේ ප්‍රහරය කොච්චර කාලකින් කරන්න ඕන කියලද සහරන් එහිෙද කියල යෙන්නේ.සාහරන් කිය තියන්නේ බෝම හදන්න රිල්වාන් කියලා. හදු පනත්්‍රව්ේ දවස් පහලකින් කල් එකුත් වෙනවා. එහිදා වැඩි කාලයක් ෂුවරන්න බැහැ එනිසා ප්‍රහරේ දින පහලවක් ඇතුරට කරන්න ඕන කියලා සහරම් යෝජනා කර තියෙනවා. එතද මොවාත් කියල තිෙනවා මගේ ඒගවා තයි කොච්චිඩේ පල්ලේ තිෙන්නේ ම කොච්චිටේද බෝමිපුර ගන්න කියලා. එගේ මෝන්තාරතිනවා විින දදාගෙනෙ ප්‍රහර කර ඕනනි කියලා. පලමනි ප්‍රහේෙන් පසෙ තුවල වෙ රහල්කව ිනිස්සු ල්ක්රගෙන වත් ප්‍රහරල්ලක් දා කරන්න ම සැසුන්රතියෙනවා. රජ තරණය ක මිට ගොන්ගේ ලොකුලූුණු මිලදී කැනීම අරබා ඇති බව සතුස් නනිියෝච්ච සභාපති තුෂාර දිසානායක මහතා පවසන පවා. ගොවිියයාටත් පාරිභෝගිකයාටත් සහන සැලසට පරිදි කටයුතුකිරීමට පිවර කන්නා බවයි එමහතා වැඩදුරටත් පෙන්වාදන්නේ. රජය ප්‍රතිපත්තිය ක්‍රාත්මක කරමින් මේ වනවිට ශේත්‍රයට ගොස් ලූුණු මලදී ැනීම කටයුතු සමුපකාර තුොගවලඳ සංස්ථා විදියට අපපය ආරම්භ කළ අද උදෑසන සිට කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි කැපවෙනවා. ඇත්තටම රජය විශේෂයෙන්ම මේ්‍ය අවස්ථාවේදීහි අත්‍යවශ්‍ය බා්ඩවලට ලබා දුන්නු ස්සානය පරේමන් පාරිභූගික ජනතාවට ලබාදීම වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙනවා ප්‍රායෝගික තත්ත්වය මත. ඇතැම්ම අවස්ථාවලදී අපිට ලුණු මෙලදී ගැන රුපයල් සීයට පාරිභගික ජනතාව අතට පත්කිරීම ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් වනත්. සතුසට ඉට වඩ වැෑබරක්ක වෙනුවෙන් දරන්න ඕනත් රජයේ විධානයන් ක්‍රියාත්ම කරමින් ශේත්‍රයට ගොස් ලුණු ගොවියත් එවාගේම ආරක්ෂකරගනිමින් පාරිභෝගිකයායට උපරිම සහනය ලබා දීම වෙනුවෙන් අපි මේ අවස්ථ විදි කැපවෙනෝක් කියලා කියන්න පුලොක්. නීතිවිරෝදී ලෙස ප්‍රතියන්තොර ව්‍යාජතර පැදිසාහ පිරෝර තන්තර කොටස් ප්‍රසිද්ධ වෙනඳනාමොතා ගැනමින් දිවනපුරා බද හැරීමේ ජවාරමක තොරතුරු හෙිර ගැනීමට, පොලිස් විශේෂකාය බලකාය සමත්තු වනා. මතර වැිගම කඩවත ප්‍රේ නිවසක් තුල මහ ප න ්‍ය ො ප්‍ර ද තු ප ද ොට ්‍ය අතතුර පතිදි හ ිරෝදර අමත කොටස් ප්‍රසිද්ධ මගමල නාමන් අටතේ අි ැල් වලට ෙද හැ බ පොිසිේ පවස. Yeah! <out> ිු අ ර ො තු ප හ රෝදරත් ්‍යජ අතක කොටස්තු ටනාකම රුපිය ොට ක අදිි වන අතර, එම අයතනය පත්වාගෙනගේ හැටෙ එ හැරදි සකරුද අතරංගු ගනැතිබෙනවා ඔු සහ ාන්් පරි භගසය වාධි කාරයේ මතර රයාලවිත භාරදීමටයි පොලිස් විශිකාරල ක ගෙ පොලිස් නිර්ධහරීෙන් තිස් හයිදිනෙකට ස්ථානමාරුවයම් ලබාදය තිබෙනවා. සේවා අවශ්‍යතාාව මත ජාතික පොලිස් කොමසමේ අනුමතියට යටත්ව ස්ථානමාරුවයම් ලබදී ඇති බයි පොලස් ම ස්ථායසි නහ කරන්නේ. නියෝච්ච පොලිස්පතිවරන් හතර දෙෙකු සහ වැඩල නියෝජ්ජි පොලස්පතිවරෙු මෙන්ම දේෂ්ට පොලිස් අධකාරීවරු සහ පොලස් අධිකාරිවරුන්ට දෙෙකුද මෙම පිරිසට ඇතුළත් මට අමතරව සාකාර පොලිස් අධිකාීවරුන් හතර දෙෙකු සහ ප්‍රධන පොලිස් පරක්ෂක සහ පොිස් පරක්ෂකවරුන් දහ නව දෙෙක ස්ා මාරුම් ලැපු පිරිසට ඇතුල බයි පොලි මුලස්ථානනිකුත්ක් නිේදන දක්ව නිලඇඳමනි සැස කොල්ල ෑම්මල යදන අපරාධ කල්ලියක සාමාජකයන් තුන්ද දෙෙක. ගිරි ල්ලේදී පොලිස් අතරන්කොට ගෙනැතිබෙනවා තොරොතුු සමගින් දැන් ෙටිටහන වේෂාගේ විේෂාගේ. පොල නි හර ලතුම් ලින් සැස නිවාස පරක්ෂ කරනමවාාවෙන් මෙම සකරුන් කොල්ල කෑ සදුක ඇති බවයි වාරි පො පොලිසි සහන් කේ ඔවුන් සත තිබ පොලි නි ලැඳුම් සහ ලාංචන ජව අත්දෝමයක් ්‍යාජ ගෙනනාවයක් සහ කොල්ල කනලද රපයා ලක්ෂටක දල් සහරන් හන්ඩ මෙෙන්ම සුකපභෝග මොට දෙදක් සවාගැනා. බලපටය පාතක ්‍රේයේද පොලි විචිකාර ලය වැටි මක් දු කලා. ද මකර ර්රගේ පස්තෝලයක් ජීව න් තිස් හතක් පතරම් ගැබක් ොර ොහවාර්ගගේ ගෙන අවල්ටයෝදන උන් අටක් ප හතරක් සහ කඩවක්වායාගත් අතර සැකවකද අතරගට ගැනා. විශා ප්‍ර දෙ ස්කර සකරන් ෙක ෙල ො වා ේ අතර ගොට න ෙනවා දෙලට පටි ඇටිකැස් න්ද රල්ලට ගන වි මස්කරීමට සකකාර දීවරයන්තුන්ද කටයුතුකරඇති බයි පොලසි ප්‍රකාශ කල. ගතය ප්‍රේශයේ ඉඩමට බැරකරතිබූ නක් ට මාලොතොගයක් පොලසිය සහෞඛ්‍යාශපදෙස්මත වලදමීමට පියවරගැනනා. පත්න දුර්ගන්තය සම්බන්ධයෙන් පොලසිට කරදන දිමකට අනුවයි, මෙම පියවර ගැනේ. සත්ව ආරලෙ රග ආටන් මාලොත්තොයක් බෙවි නක්ව තිබ බවයි මාජන සෞඛ්‍ය පලෙක්ෂිකරන් පවසන්නේ. අභාප්‍රාප්ත ප්‍රවීන වේදිකා ටිලිනාට්‍ය සහ සිනමා නිලියක මෙන්ම ගයිකාවකත වූ අනුලා බොලත් සිංහල මහත්මියගේ දෙහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවයේ බොරැල්ල කනත්තය දිසිදු කරුණා. නෙයිනග සූදුව තාරාවෝ එගිලෙති. රතු හැට්ටකාරි ආදී වේදිකානාට්්‍යවලින් සුවිශේෂී දස්කම් දැක්පුූ අනුලා බුලත් සිංහල මාහත්මිය. රතු හැට්ටකාරී නාට්ටේ දීකිරි දීකිරි මෙන්ම විජරත්න වරකාගොඩයන් සමඟ ගයු. රඟහල දැන් ඇත අඩ අනුරේගීතතුළින් බෙහෙවින් ජනාදරයට පාතර වනාා සිටු දියනියෝ නිල්දියයහන. ගෝල් මෙන්ම අසන්දිමිත්තා ආදිය චිත්‍රපටවලට ඇය සොකයේ රංගෙන දායකත්වය එක් කලා. ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වූ අනුලා බුලත්සිංහල මාත්මිය, හර්ෂ බුලත්සිංහල සහ ඉන්ත්‍රචාපා බුලත්සිංහල යන දෙෙනනාගේ මෑනිියන්ද වනවා. අභාප්‍රාප්ත අනුලා බුලත් සිංහල මාහත්මියගේ දේය පිළිබඳ අවසන් කටයුතු. බොලැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදුකෙරුණේ කලාකරුවන් දේශපාලනඥන් ඇතුළු පිරිසටගේ සහභාගිත්වෙන් මෙ අපතර අභාපාප්ත චිත්‍රපට අධ්‍යක්ෂපරයකු නිෂ්පාධක පරයෙකු මෙන්ම රන්කන ශිල්පියකුතු වූ ආනන්ද ෆොන්සේකා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදුකිරීමට නීමතයි. මේයනවිට හැත්තෑවනවෙහි පසූ ආනන්ද ෆොන්සේකා මහතා කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියයා. ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මහත්මීගේ සොහිරක වන. ආනන්ද ෆොන්සේකා මහතා රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකාගේ පියානන්ද වනවා. උම අංගනා චිත්‍රපටේ මෙන්ම කෙම්මුර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනින්දාක වූ ඔහු කෙම්මර ටෙලිනා ටෙවිින්වෙන් සම්මානයටද පාත්‍ර වනා. ගොළලු කපුටා නමින් වේදිකා නාට්‍යයක් ද අධ්‍යක්ෂණය කළ ආනන්ද ෆොන්සේකා මහතා, නාට එෙහා චිත්‍රපට රැසකටම තම රංගන දායකත්වය ලබාදීතිබෙනවා දේහය කැලනිය වරාගොඩ ධර්මාලෝකමාවත්තේ අංකපනස් එක දරණ නිවසහි තැන් පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස බොරල්ල කනත්තේ දී සිදු කිරීමට නේමිතයි එ සමගගේින් ස්වාද රෝපානනි රාප්‍රය නව්‍ය ඇතිහය ප්‍රධාන පොටි විකාශය අදට අවසාන් සුබ්‍රා්්‍රියක්යිබෝන්.